Aibo, anadat supur du pardi, supur du vela batu mekwane haraya kemburu danu musafiri. Via pariga kata bahabis 24/7 samaga. Adapun sama kata bahar pemda tebende Canada ve Calgary Vishwavidyale Mahacharya Janaka Ruanpura Mahata. Oh Canada Vishwavid Canada Calgary Vishwavidyale Jatyantara Sabandhata Katayutu Pilibandava Visheshajnaya Kulesa Katayutu Karanawa. Atharama ශ්‍රී ලංකාවට නිවාඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදී අපි ඔහුව සම්බන්ධ කරගත්තා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ අනද්දින සහ පරීක්ෂණ කටයුතු සඳහා කොහොමද මේ ජාත්‍යන්තර සම්බන්ධතා එහෙම නැත්නම් ජාත්‍යන්තර තත්වයන් ජාත්‍යන්තර සම්බන්ධතා කොහොමද භාවිතා කරන්න කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්නට අයිබෝන් කියවෝ පිළිගන්න අපගේ වැඩසටහනට අයිබෝන් ජාන්ත ඔබ ලංකාවට නිවාඩුවක් සඳහා පැමිණි විට තමයි අපේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නේ මම හිතන්නේ මීට වසර ගණනාවකට පෙර ලංකාවෙන් ගිහිල්ලා කැනඩාවට කැනඩාවේ සුප්‍රකට විශ්වවිද්‍යාලයක් වන කැල්ගරි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස ඔබ කටයුතු කරනවා අපි අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට කොහොමද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් අනධ්‍යයන කටයුතු පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා ගන්නේ කියන කාරණේ පිළිබඳව මුලින්ම දැනගන්නට කැමති ඔබ කවුද ඔබගේ විස්තර පොඩක් අපිට කියව ජයන්ත මම මහාචාර්යවරයෙක් ඉංජිනේරු අංශෙන් මහාචාර්යවරයෙක් ව්‍යාපෘති කළමනාකරිත තමයි මගේ ස්පෙෂලයිසේෂන් එක නමුත් පසුගිය අවුරුදු පහ තුළ මම කැල්ගරි විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳව අතිරේක උපකුලපති හැටියට කටයුතු කරගෙන යනවා ශ්‍රී ලංකාවේ ඔබ එවැනි තනතුරට පත්වීමත් අපට ආඩම්බරයක් අතනම රටක් ලෙස බොහොම ස්තුතියි මේ මම හිතන්නේ ඒක අපිට මට අවස්ථාවක් ලැබුණා මොකද මම මගේ තියෙන ඒරියා එක මම කියන ව්‍යාපෘති කළමනාකරිතේ කොහොමද මම පාවිච්චි කරන්න කියලා අන්තර්ජාතික කටයුතු පිළිබඳ සම්බන්ධතාව වැඩි කරගන්නට ඉතින් මට අවස්ථාව ලැබුණා ඒ විශ්වවිද්‍යාලයේ ඒ කාර්යභාරය කරන්නට මොකද මම බාර ගන්නකොට විශ්වවිද්‍යාලයේ එතරම් හොඳ තත්ත්වයක තිබුණේ නැහැ අන්තර්ජාතික කටයුතු පිළිබඳ නමුත් මට කියන සන්තෝෂය අපි ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් කටයුතු කළා විශ්වවිද්‍යාලය ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් මත අපිට අවස්ථාවක් ලැබුණා මට අවස්ථාවක් ලැබුණා නායකත්වය ලබා දීලා අපේ විශ්වවිද්‍යාලයට විශේෂ ගෞරවයක් පවා ලබා දෙන්නට මේ අන්තර්ජාතික කටයුතු පිළිබඳව ඇතරම ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා කැල්ගරි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඇතරම ඔබ ඒ කරන සේවය අපිට අර මා මුලින්ම සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලාංකිකයෝ ලෙස අපිට ආඩම්බරයි අපි කැමති දැනගන්න දැන් ඔබගේ ඒ අත්දැකීම දැන් කැනඩාව වගේ රටක් සහ ශ්‍රී ලංකාව මේ සම්පත් අතින් සමහර විට සමාන කරන්නට අමාරුයි මොකද අපි මේ වන විට ණය බරක ඉන්න රටක් ඒතකොට අපේ ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබෙනවා ලංකාවට හැබැයි මෙන්න මේ තත්ත්වය තුල උවත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඉතාමත්ම අපිට හොඳින්ම කියලා කියන්නට බැරි වුණත් අඩුපාඩුකම් තිබෙනවා වුණත් තරම් අපේ දරුවෝ ජාත්‍යන්තර තලයේ තියන පුළුවන් මට්ටමේ අධ්‍යන කටයුතු ඉගෙනීමේ කටයුතු කරනවා විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාල වගේ විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු ශිෂ්‍යයෙකු මම හිතන්නේ ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු ශිෂ්‍යෙක් හා සම කරන්නට ඉතාම හැකියාවක් තිබෙනවා එතකොට දැන් මෙවැනි විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට මේ ජාත්‍යන්තර සම්බන්ධතාවලින් මොන වගේ ප්‍රයෝජනයක් සහයෝගයක් උපකාරයක් ලබා ගන්නට පුළුවන්ද ඔබ අත්දැකීම් තුලින් කතා කළොත් ජාන්ත මම ඔබ කියපු මේ ස්ටේට්මන්ට් එක මම ඒක වැලිඩේට් කරනවා ඒක සම්පූර්ණ සත්‍යයක් ඒ කියන්නේ ලංකාවේ තවමත් විශ්වවිද්‍යාලවල කියන්නේ පළවෙනි පාඨමාලාව ඒ කියන්නේ බැචුලර්ස් ඩිග්‍රී එකෙන් මේ පාස් වෙන කට්ටිය ලෝකයේ ඕන විශ්වවිද්‍යාලයක සම කරන්න පුළුවන් අනිත් අයත් එක්ක. මොකද ඒ අපේ තාමත් අන්ඩර් ග්‍රැජුවට් එඩියුකේෂන් එක අතින් තාමත් විශිෂ්ට ආකාරයෙන් අපේ විශ්වවිද්‍යාල කටයුතු කරනවා. ඉතින් එතෙන්දී මම දැකලා තියෙනවා මොකද මගේ යටතේ මම මෙහි විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යෝ ගණන්ලා ඒගොල්ලන් මාත් එක්ක පශ්චාත් උපාධි කරලා තියෙනවා ආචාර්ය උපාධි කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඉතාමත් දක්ෂ ලෙස ඒ කටයුතු කරගෙන සමහර කට්ටිය මේ ලංකාවටත් ආපෝ නැවත ඇවිල්ලා මේගොල්ලන් රාජකාරි කරනවා. ආවේ නටවලත් ඉන්නවා. ඉතින් මෙතෙන්දී අන්තර්ජාතික කටයුතු පිළිබඳව ඒකේ තියෙන වැදගත්කම අපේ වගේ රටකට මොකද අපිට අවශ්‍ය විශ්වවිද්‍යාලයක ශ්‍රේණිගත කිරීමක් මත විශ්වවිද්‍යාලයේ අපි කියන රෙපියුටේෂන් එක ඇති වෙන්නත් නම් අපි වෙනත් ලෝකයේ ඉන්න අනිත් විශ්වවිද්‍යාල වල සමග කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඇත්තටම ප්‍රධාන කාරණා දෙක තමයි අධ්‍යයන කටයුතු අපි කියන ඇකඩමික් අෆෙයර්ස් කියලා අනිත් එක පර්යේෂණ කටයුතු ඒ කියන්නේ රිසර්ච් ඒ වගේ දේවල් වලට අපි දැන් අපේ මහාචාර්යවරු අනිත් විශ්වවිද්‍යාලත් සමග සම්බන්ධකම් තියෙනවා. අපි කොහොමද සම්බන්ධතා වැඩි දියුණු කරලා
ඒගොල්ලන්ගෙත් එක්ක තියෙන සම්බන්ධතාව කොහොමද ස්ට්‍රැටජික් ලෙවල් එකේ නර මහා ව්‍යාපෘති බවට පත් කරන්නේ. අන්න ඒ වගේ දේවල් වලට තමයි තලින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අපේ විශ්වවිද්‍යාල වලට ඉතාම ඉහළ ශ්‍රේණිගත කිරීමට යනකොට ඒක ගාක්ම උනන්දු වෙනවා. ඒකම තමයි අපේ ශිෂ්‍යයන්ට. දැන් මම බැලුවොත් අපි අවුරුදු 20 ගානකට කලින් විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට අපි මෙහි පාඨමාලාව හැදෑරුවා. නමුත් දැන් අපේ විශ්වවිද්‍යාලේ ගිය අවුරුද්දේ සිසුන් 1200කට කිට්ටුවා වගේ ශිෂ්‍යයන් වෙනත් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා එක සෙමස්ටර් එකක් ස්ටඩි කරලා ඒගොල්ලන් එනවා. එතකොට ඒගොල්ලන් එක සෙමස්ටර් එකකට තව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒගොල්ලන් එහි ස්ටඩි කරලා ඒගොල්ලෝ ආපහු අපේ විශ්වවිද්‍යාලයට එනවා. ඒ වගේ ලැබෙන පළපුරුද්ද මොන වෙන රටකින් ලැබෙන අධ්‍යාපනය මම හිතන ඒගොල්ලන්ගේ අපි කියන ඒගොල්ලන්ගේ CV එකට ඒගොල්ලන්ගේ resume එකට හරි උනන්දු වෙනවා. ඒ කියන්නේ උපකාර වෙනවා කියන එක. ඉතින් ඒ වගේ දේවල් කරන්නට පුළුවන් නම් අපේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලත් ඒ වගේ අපි කියන exchange programs කියලා එකට කියන්නේ මේ මම හිතන සිංහල වචන මට එන හුමාරු කිරීම වැඩසටහන් මගේ. ඒකම මම දෙවෙනි එක හැටියට දකිනවා. දැන් තව example එකක් හැටියට සමහරට මගේ විශ්වවිද්‍යාලයේ දැන් මහාචාර්යවරයෙක් තවත් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් සමග සම්බන්ධ කරගෙන අපේ ශිෂ්‍යාව 25ක් 30ක් යනවා ඒ විශ්වවිද්‍යාලයට. ගිහලා ඒ විශ්වවිද්‍යාලයේ තවත් ශිෂ්‍යෝ 25ක් 30ක් සමග එකම ක්ලාස් එකක ප්‍රොෆෙසර්ස්ලා දෙන්නේ ගුගානනවා. දැන් හිතන්න එතෙන්දී ලැබෙන අනිත් தත්ත්වය, කියන්නේ අපි කියනවා සංස්කෘතික අතය. එකන කල්චරල් ඇස්පෙක්ට්ස් ඉන සෝෂල් ඇස්පෙක්ට්ස් ඒ වගේ හැම දෙයක්ම වෙනස් අධ්‍යාපන. ඉතින් දැන් සමහර ශිෂ්‍යෝ ශිෂ්‍යාව ඒගොල්ලන් ලැබපු අත්දැකීම් අපි සමග බෙදාගෙන තියෙනවා. ඒවා අපිට ඇහුනට පස්සේ අපිට තේරෙනවා අපි අවශ්‍ය කරන්නේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්නේ අන්තර්ජාතික මේ පළපුරුද්ද ඒගොල්ලන්ගේ පළවෙනි ඩිග්‍රී එක කරන කාලේ. ඉතින් මේ මේවා තමයි මූලිකත්වයේ දරන අන්තර්ජාතික කටයුතු පිළිබඳ මූලිකත්වයේ දරන්නේ ශිෂ්‍යාවන් සම්බන්ධයෙන්. මහාචාර්යතුමා දැන් කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේම උදාහරණයක් අරගෙන අපි කතා කරොත් දැන් මේ පරේක්ෂණ කිරීම සහ පරේක්ෂණ සමග වෙන විශ්වවිද්‍යාල සම්බන්ධ කරලා මේ සහයෝගීතාවය අපි කියන්නේ මේ සම්බන්ධතා ගොඩනගා ගැනීම ගැන අපි කතා කරන්නේ. ඒක කොහොමද ඔබ උදාහරණ වලින් අපිට පැහැදිලි කරන්නේ? මම මේකට උදාහරණ දෙකක් අරන් දෙන්නම්. එකක් තමයි කැල්ගරි විශ්වවිද්‍යාලය කැනඩාවේ බලශක්ති පිළිබඳව තියෙන ප්‍රචලිත විශ්වවිද්‍යාලයකට තියෙන්නේ. අපි 2013 වසරේදී බලශක්ති පිළිබඳව අපි දිගු කාලින සලස්මක් අපි කියන ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදුවා යුනිවර්සිටි එකට. ඊට පස්සේ අපිට උමනාව තිබුණා රටවල් තුනක මේ බලශක්ති පිළිබඳ පර්යේෂණ සෙන්ටර්ස් ආයතන තුනක් ඇති කරන්නට. ඉතින් ඒක ඒ හරහා අපි දැනට 2014 වසරේ අපි බේජින් චීනයේ බේජින් නගරේ අපේ විශ්වවිද්‍යාලයන් නමින් බලශක්ති පිළිබඳව අපේ පර්යේෂණ ආයතනයක් තියෙනවා. වර්ගඩි මම හිතන වර්ගඩි 40,000ක වගේ එතන ලොකු මේ ස්පේස් එකක් තියෙනවා. ඒකේ මේ ලැබ්ස් 8ක් තියෙනවා. එක එක බලශක්ති පිළිබඳ විවිධාකාර මේ ඒරියාස් වලට මේ රිසර්ච් කරන්න. ඉතින් අපේ ශිෂ්‍යයන්ට අපේ මහාචාර්යවරුන්ට අවස්ථාව ලැබෙනවා චීනයට ගිහිල්ලා එහි ඉන්න අයත් එක්ක වැඩ කරගෙන එහෙන කම්පනීස් එක වැඩ කළා. අපිට අපේ ගොලන්ගේ බලශක්ති පිළිබඳ වැඩිපුර අපිට අවස්ථාවක් ලැබ දෙනවා ඒගොල්ලන්ට හොඳ දේවල් කරන්න. දැන් චීනය වගේ රටක ඔබ දන්න ඔබ සමහරට නොදැනෙන්න පුළුවන් සමහර රටකට බේජින් නගරයට ගියාම මට අර අහස පේන්නේ නැහැ. ඒ එච්චරටම පොලියුට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට කොහොමද අලුත් බලශක්ති පිළිබඳ අනිත් දේවල් හරහා යන්නේ? ඒකම අපි මෙක්සිකානු ගවර්න්මන්ට් එකත් එක්ක ඒගොල්ලන්ට ඕනකම තිබ්බා. ඒගොල්ලන්ගේ බලශක්ති පිළිබඳ තියෙන ඒගොල්ලන්ගේ තියෙන ප්ලෑන් එකත් එක්ක අපේ විශ්වවිද්‍යාලයට අවස්ථාවක් ලැබුණා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. කැනඩාවේ මුදලින් මිලියන 57ක් මේ සෙන්ටර්ස් දෙකට. කියන්නේ ලංකාවේ සල්ලි මම හිතන්නේ බිලියන රුපියල් බිලියන 7ක් විතර වගේ. ඉතින් ඒකෙන් අපිට අවස්ථාව ලැබුණා අපේ ශිෂ්‍යයන්ට විශේෂයෙන්ම ආචාර්ය උපාධි ලබන ශිෂ්‍යයන්ට පශ්චාත්පද ලබන ශිෂ්‍යයන්ට සහ අපේ මහාචාර්යවරුන්ට ඒත් එක්ක වැඩ කළා. ඒකම අපි අලුත් දේවල් ඇති කර ගන්නවා. රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් කියන එක නැතුව රටක දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපිට අවස්ථාව ලැබුණා චීනය සහ මෙක්සිකෝ සමග වැඩ කරන්න. තුන්වෙනි එක්සැම්පල් එක ගැන මම දකින්නේ අපි ඒකට කියනවා ඉන්ටර්නැෂනල් ඩෙවලොප්මන්ට් කියලා, අන්තර්ජාතික සංවර්ධනය. කියන්නේ සමහර රටවල් වලට ඒගොල්ලන්ට අවස්ථාව නැහැ දේවල් කරගන්නට. ඉතින් ඒ වෙලාවේදී අපි ඉන්ටර්නැෂනල් ඩෙවලොප්මන්ට් එක හරහා විශේෂයෙන්ම අප්‍රිකාවේ රටක ටැන්සනියා රටේ අපි අතරම කැනේඩියානු ආධාරයක් සමග අපි ඔවුන්ගේ මේ ඒ කියන්නේ
ඉපදෙන ඉන්න ළමයින්ට සහ ගැබිනි මව්වරුන් සම්බන්ධයෙන් අපි අපේ රිසර්ච් මේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. ඒගොල්ලන්ට උදව් කරන්න. ඉතින් කොහොමද අපි ඒගොල්ලන්ගේ ඒ රටේ තියෙන ඒ දේවල් ඉහළ නංවන්නේ වගේ කියන දේවල් තමයි මේ හරහා අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. ග්‍රාමෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහේ සිටින්නේ මහාචාර්ය ජානක රුවන්පුර මහතා කැල්ගරි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස රුවන්පුර මහතා කටයුතු කරනවා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යන සහ පර්යේෂණ කටයුතු සඳහා කොහොමද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල සහයෝගය ඒ වගේම ඔවුන්ගේ සම්බන්ධතා පාවිච්චි කරන්නේ කියන මාතෘකාව පිළිබඳව. ඇත්තම දැන් අපේ මාතෘකාවේ දෙවනි භාගයටත් අපි ඇවිල්ලා තිබෙනවා. ඔබගේ විශ්වවිද්‍යාලය කැල්ගරි විශ්වවිද්‍යාලය කොහොමද මේ ජාත්‍යන්තර සම්බන්ධතා භාවිතා කරන්නේ? ඔව් දැන් ජාන්ත මම කිව්වා 2013 අපි අන්තර්ජාතික කලවිසීමෙන්ද අපි ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදුවා. ඒ ප්ලෑන් එකේ අපි ඉලක්ක කරලා තියෙනවා අරමුණු 3-4ක්. ඒ තුලින් තමයි දැන් අද වෙනකොට අපේ විශ්වවිද්‍යාලයේ තියෙනවා 400කට වැඩි අග්‍රීමන්ට්ස් මේ විශ්වවිද්‍යාල 238ක් සහ රටවල් 55ක. ඒක විවිධාකාර දැන් අර මම කියපු කලින් කිව්වා වගේ එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් අර මේ හෝම්වර්ක් කිරීමේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. පර්යේෂණ කටයුතු පිළිබඳ තියෙනවා. අධ්‍යයන කටයුතු පිළිබඳ තියෙනවා. ඒකම අපි පටන් ගත්තා මේ ද්විත්ව උපාධි පාඨමාලා පිළිබඳව අපි මේ සමරතා ඇති කරගෙන තියෙනවා. අපි පටන් ගත්තේ චීනය සමග මේ ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවට් ඩිග්‍රී එකට කියන ෆස්ට් ඩිග්‍රී එකට අපි පටන් ගත්තේ චීනය සමග. ඒකම අපි පශ්චාත් උපාධි සඳහා අපි රටවල් කීපයක් එකම ඒ සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. මේ අවුරුද්දේ අපි තවත් රටවල් කීපයකටම ඒකට සම්බන්ධ වෙන්න උත්සාහ කරා. ලංකාව සමගත් අපි සම්බන්ධතා ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් දැන් සිටිනවා. ඇතරම දැන් ලංකාවේ විශ්වවිද්‍යාල ගත්තහම අපේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ අපි මුලින්ම සඳහන් කළා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ තරම්ම ඥානය තියෙන දැනුම තියෙන හැකියාව තිබෙන කණ්ඩායමක්. එතකොට ඔවුන්ටත් මේ ජාත්‍යන්තර සම්බන්ධතා ඒ කියන්නේ ලෝකයේ සමග එකට එකතු වෙලා ලෝකයේ මොනවද කරන්නේ මොනවද ඔවුන් ඉගෙන ගන්නෙ එතකොට කොහොමද ලෝකයේ අධ්‍යාපන කටයුතු වල නවෝත්පාදනයන් ඉනෝවේෂන්ස් කියන කාරණේ සිදු වෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි කාරණා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඔවුන්ටත් අවස්ථාව දෙනවා නම් අර විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ට ලබා දෙනවා වගේම මම හිතන්නේ අපේ රටේ ගුණාත්මක වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් ඉදිරියට අරගෙන යෑමේ හැකියාව තිබෙනවා. එතකොට ඒ තුළින් වැඩි වශයෙන් මම හිතන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් ඵලදායීතාවයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. දැන් ඔබ මම හිතන්නේ සඳහන් කරා මේ ලංකාවේ විශ්වවිද්‍යාල සමග කටයුතු කරනවා කියන කාරණය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය සමග මේ වගේ වැඩ කටයුත්තක් ඔබලා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩ කටයුත්ත පිළිබඳව අපි දැනගන්නට කැමතියි. ජයන්තෝ දැන් පෞද්ගල සමානේ අපි අසංකර ගිවිසුමකට ආවා මොරටු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග. අපි එකකින් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආචාර්ය උපාධිය පිළිබඳව ද්විත්වාත ආචාර්ය උපාධිය. ඒ කියන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙක් හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධින හදාරන ශිෂ්‍යයෙකුට අවස්ථාව ලැබෙනවා කැල්ගරි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනුම ලබන්න. සාමාන්‍ය ආචාර්ය උපාධියක් අවුරුදු 3කට පොඩ්ඩක් වැඩි වෙන අවුරුදු 3-4ක් වගේ වෙනවා. ඔවුන්ට අඩුම ගානේ ඒ පාඨමාලාවෙන් සාමාන්‍යයෙන් 1/3 කියලා කියන්නේ 3/1ක් ඉන්න සිද්ධ වෙනවා කැල්ගරි වල සහ ලංකාවේ. ඔවුන්ගේ ඒ පර්යේෂණ පිළිබඳව ගොලන් කරන තීසිස් එක මේ නිබන්ධනය කියලා මම හිතන කියන්නේ නිබන්ධනය තීසිස් කියන නිබන්ධනය. ඒකට ඒක ඇත්තරම මේ මහාචාර්යවරයෙක් අපේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එකතු වෙලා තමයි ඒක කරන්නේ. ඉතින් දැන් මේ වගේ කටයුත්තකදී අපිට ශ්‍රී ලංකාවේ ඉන්න ශිෂ්‍යයෙකුට අවස්ථාව ලැබෙනවා තවත් රටක ගිහිලා ඉගෙනගෙන හිතන්න උපාධි දෙකක් ලැබෙනවා.
මතන ඒකේ ඒ ශිෂ්‍යයාගේ අනාගතයට ලැබෙන ඉතාමත්ම හොඳ දෙයක් ඉතින් ඒ මොකද ඌට අවස්ථාව ලැබෙනවා එන් එහාට තවදුරටත් අන්තර්ජාතික කටයුතු සම්බන්ධයෙන් විතරක් නෙමෙයි වෙනත් රටකට ගිහිල්ලා වැඩ කරන්නට එමත් ලංකාවේ ඉන්නකොට තව සම්බන්ධතා ඇති කරගන්න ඉතින් ඒ වගේ ගොඩාක්ම උපකාර වෙනවා කියලා අපි විශ්වාස කරනවා අත්‍යවම අපි වැඩසටහනේ අවසාන භාගයට පැමිණෙමින් තිබෙන නිසා ඔබලාගේ විශ්වවිද්‍යාලයේ තිබෙනවාද වර්ජන එහෙම ලංකාව වගේ විශ්වවිද්‍යාල තුන වර්ජන මෙහෙ ලංකා විශ්වවිද්‍යාල තරම් වර්ජන නැහැ නමුත් ඔවුන්ට තියෙන ප්‍රශ්න ඔවුන් අපේ විශ්වවිද්‍යාලයේ තියෙන මේ මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක ඒගොල්ල කතා කරගෙන කටයුතු කරනවා නමුත් මේ වගේ හදිස්සි වර්ජන තියලා එහෙම දිග කාරණ වර්ජන කවදාවත් මම දකින්නේ නැහැ මගේ අවුරුදු 23ක් මම දැන් ලංකාවේ පිටත් වෙලා හිටියා ඇමරිකාවේ සහ කැනඩාවේ මම නම් ඒව දැකලා නැහැ ඇතරම දන්න ඔබ ලංකාවේ විශ්වවිද්‍යාලයකනේ තමන්ගේ මූලික උපාධිය ලබන්නේ ඒතර ලංකාවේ විශ්වවිද්‍යාලවල දැන් මේක ජාත්‍යන්තර සම්බන්ධතාව ගැන කිව්වහම මම හිතන්නේ මේ ජාත්‍යන්තර අවබෝධයේ අත්දැකීමුත් වැදගත් වෙයි මොකද අපේ විශ්වවිද්‍යාලයට එන්න ඉන්න දරුවෝ ඒ වගේ විශ්වවිද්‍යාලවල පළවෙනි වසරේ දෙවෙනි වසරේ ඉන්න විශ්වවිද්‍යාලවල දරුවෝ ඔවුන්ට වැදගත් වෙයි දැන් ඔබ මොකද විශ්වාස කරන්නේ මෙවැනි වර්ජන මේ වගේ උද්ඝෝෂණ කිරීම වැදගත් මොකද තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම හැබැයි මෙතරම් කිරීම සහ ඔබලාගේ ජාත්‍යන්තරව ඔබලාගේ දකින අත්දැකීමත් එක්ක ඔබට මේක විග්‍රහ කරලා මොන වගේ තක්සේරුවක්ද ලබලා දෙන්න පුළුවන්. ජාන්ත මමගේ මේකට මම අතීතයට යනවා. මම විශ්වවිද්‍යාලේ හිටියේ 1986 ඉඳන් 1992 වෙනකම්. අවුරුදු 4ක උපාධියක් ගන්න මට අවුරුදු 6ක් විශ්වවිද්‍යාලෙ සිද්ධ වුණා මේ උද්ඝෝෂණ නිසා. ඉතින් ඒවත් එක්ක මම බොහොම ළඟින් හිටපු හින්දා මම දැක්කා මොනතරම් ආකාරයේ කියන්නේ පරමාර්ථ නැතුවද මේ වර්ජන කරන්න කියලා. ඒ කියන්නේ සමහර වර්ජනයක් කිරීම අවශ්‍යයි ශිෂ්‍යංගයේ අයිතිවාසිකම් ලබා ගන්න. මම මේකට නැහැ කියන්නේ නැහැ. නමුත් මම එතෙන්දී මට කටුක අත්දැකීම් තියෙනවා ඒ කාලේ සමහර ඇතිවෙච්ච වර්ජන වල කිසිම පරමාර්ථයක් නැති වර්ජන ඇති වෙනවා. ඒ තුලින් මම දැනගා ගොඩාක් රටේ දරුණු කාලයක් සිද්ධ වුණා 1986 ඉඳන් 92 දක්වා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න සමහරලාට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් දැන් අපි හිතමු එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා වෙන මෙන් රටක විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් එනවා ලංකාවට ඉතින් අපේ මෙහි වර්ජනක් තිබ්බොත් මේ මාස දෙකක ඒ ශිෂ්‍යයාට පරිවෙනවා පාඨමාලාව ඉවර කරන්න දැන් අපි මේ කතා කරන මාතෘකාවටත් බාධාවක් නේ දැන් ওই විදිහට මේ වර්ජන පැවතීම අපි කියන මේ සම්බන්ධතාව ගොඩනැගීමට මම හිතන්නේ මූලික බාධාවක් විදිහට ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙනවා ඔයම තියෙනවා නමුත් දැන් මම දැන් ගොඩක් රටවල වලට යනවා මම දැන් එනවා ඒ රටවල දකින්නකොට මම මේ වගේ දීර්ඝකාලීන වර්ජන මම දකින්නේ. ඉතින් සමහරට එහෙම වර්ජන තිබුණොත් ජාන්ත සර ශිෂ්‍යයන්ට තියෙන පාඨමාලාවන් වලට ලොකු ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒකින්ද අපේ ශිෂ්‍යොත් ඒක ගැන හිතන්නට ඕනේ මොකද අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම ශිෂ්‍යයන්ට උපරිමේ ලබා දෙන්න. මම හිතන්නේ මොන විශ්වවිද්‍යාලයක ඒක ලංකාවේ විශ්වවිද්‍යාලයේද කැනඩා විශ්වවිද්‍යාලයේද ඉන්දියා විශ්වවිද්‍යාලයද කියලා හරියන්නේ අපි උත්සාහ කරනවා උන්ට උපරිම දෙන්න පුළුවන් උපරිම අධ්‍යාපන කටයුතු ලබා දෙන්නට මම මේක දැක්ක ශිෂ්‍යෙක් හැටියට මම බොහොම ආඩම්බර වෙනවා අපේ හිටපු විශ්වවිද්‍යාලයේ හිටපු අපේ ගුරු මේ ආචාර්යවරු සහ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මොකද අපි වෙනුවෙන් කරේ කියලා. ඉතින් ඒකින්ද මම හිතන මේ සම්බන්ධයෙන් මම හිතන අපේ ශිෂ්‍යන්ට මෙටොඩි පොඩ්ඩක් දීර්ඝ කාලිනව හිතන්න සිද්ධ වෙනවා. වර්ජනයක් ගැන හිතනවට වැඩිය මොකද මම කියන්නේ නැහැ නම් නැවතවතාවක් කියන මොකද මම විශ්වවිද්‍යාලයේ හිටපු කෙනෙක් හැටියට සිසුන්ගේ ආයතිවාසිකම් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා. නමුත් මම දැක්කා මගේ කාලේ සමහර වර්ජන කිසිම පරමාර්ථයක් නැතුව සිද්ධ වෙනවා. ඔබ දුක් වෙනවද ඒ කාලේ විනාශ වීම පිළිබඳව? අත්‍තරම මට අවුරුදු දෙකක් නැති වුණා. මට මගේ සමකාලීනට අවුරුදු දෙකමාරක් නැති වුණා. ඉතින් අවුරුදු දෙකමාරක් කියලා කියන්නේ සෑහෙන ලොකු කාලයක්. අපි අත්‍තරම වැඩසටහන අවසන් කරනවා. අපේ කාලේ අවසන් වෙනවා. ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් ලංකාවට ආවොත් අපි එන විට අපි සූදානම්ව සමග වැඩසටහනක් නැවත වතාවක් කරන්න. අපි අද විස් 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.